ඔන්න යාළුවනේ PR එක ගන්න බලන් ඉන්න ඔයාලට අත්‍යවශ්‍යම ස්කිල් එකක් තමයි එක්ස්ප්‍රස් එන්ට්‍රි පූල් එක රීඩ් කරන්නේ කොහොමද කියන එක දැනගන්න එක. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඒක කරන්න කියලා. ඉතින් යාළුවනේ ඉස්සලම අපිට කරන්න තියෙන එක්ස්ප්‍රස් එන්ට්‍රි පූල් කියලා මෙන්න මේ විදිහට Google එකේ ටයිප් කරගන්න. මම මේක කලින් ටයිප් කරලා තිබ්බා. මම මේක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නවා. මෙන්න මේ විදිහටම ඔගොල්ලෝ Google එකේ ටයිප් කරගන්න. ඊට පස්සේ ඔගොල්ලෝ යන්න ඕනේ Express Entry Round of Invitations කියන මෙන්න මේ link එකට. මේ link එකෙන් අපි යන්නේ Government of Canada කියන website එකට. අපි දැන් මේ website එකට යමු. ඉතින් අපි මේ website එකට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු අපේ Express Entry Pool කියන section එක මේ site එකෙන් අපි කොහොමද හොයාගන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි පල්ලෙහාට යනවා මේ site එකේ. පල්ලෙහාට ගියන් පස්සේ අපිට හම්බෙන්න ඕනේ Express Entry Pool එක. ඔන්න අපිට දැන් හම්බුණා Express Entry Pool එක. මෙන්න මේ විදිහට තමයි Express Entry එක ඕගලන්ට දකින්න හම්බෙන්නේ. මේකේ අපි ඉස්සලාම බලමු මේ title එක දිහා. මේ ටයිටල් එකේ අපිට කියනවා මේ pool එක ඔක්තෝබර් 23 වෙනිදා තියෙන snapshot එකක් තමයි මේ Express Entry pool එක කියන්නේ සති දෙකකට විතර කලින් ඉස්සෙල්ලා තියෙන snapshot එක තමයි මේගොල්ලෝ පෙන්වන්නේ. එතකොට ඕගලන්ට හම්බෙනවා මෙතන ටයිටල් එකක් තියෙනවා CRS score range ඒ වගේම number of candidates කියලා. මොකද්ද මේ ටයිටල් දෙකෙන් කියන්නේ? අපි දැන් බලමු. CRS score range එක කියන්නේ ඕගලන්ට Express Entry එකෙන් හම්බෙන score එක. ඕගොල්ලෝ දැන්ටම දන්නවා ඇති කොහොමද ඕගොල්ලෝ score කරන්නේ කියලා Express Entry system එකෙන්. එතකොට අපිට පේනවා පිළිවෙලට 601යි 1200යි අතර, ඒ වගේම 501යි 600යි අතර, ඒ වගේම 451යි 500යි අතර, ඒ වගේම 491යි 500යි අතර මේ විදිහට ඒගොල්ලෝ CRS score එක එන්න එන්න වැඩි වෙන විදිහට, ඒ කියන්නේ වැඩිම CRS score එක උඩින්ම තියෙන විදිහට තමයි මේ පැත්තේ මේ ලයින් එකේ ඒගොල්ලෝ හදලා තියෙන්නේ. දැන් අපි පල්ලෙහාට යනකොට අපිට පේනවා 301යි 350යි බිංදු ඉඳලා 300යි කියලා. එතකොට මෙන්න මේ scores වල ඉඳලා උඩට යනකොට අපිට පේනවා වැඩිම score එක 1200, අඩුම score එක බිංදු ඉඳලා 300ක් විතර වෙනකන් තමයි අඩුම score එක. දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ score එකේ ඉන්න නෙමේ පුළුවන් තරම් මේ rank එකකින් උඩට ගිහිලා මෙන්න මේ scores වලට යන්න. ඊළඟ line එක තමයි number of candidates. අපි බලමු number of candidates ලා කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ Express Entry file එකක් හදලා pool එකේ දැනට ඉන්න කට්ටිය තමයි මේකේ කියන්නේ. ඒගොල්ලෝ Express Entry file එක හදලා ඊට පස්සේ ඒක submit කරලා ඒගොල්ලන්ට invitation එකක් එනකම් බලන් ඉන්න කට්ටිය තමයි. හරි, අපි ආයෙත් උඩට යමු. දැන් අපිට පේනවා 601යි 1200යි අතර ඉන්නවා 1536ක්, ඊළඟට 501යි 600යි අතර ඉන්නවා 1307ක්. ඊටඟට අපිට පේනවා 451යි 500යි අතර ඉන්නවා 60000ක්. එතකොට ඒගොල්ලන්ගේ ඩිස්ට්‍රිබියුෂන් එක මෙහෙම යටින් අපිට තියෙනවා 451යි 500යි අතර අපිට ඉන්නවා 491යි 500යි අතර 4853ක්. එතකොට 481යි 90යි අතර 9514ක්. ඒ කියන්නේ මේ ලයින් එකේ ඩිස්ට්‍රිබියුෂන් එකක් තමයි මෙතන තියෙන. මේක අඳුර ගන්න පුළුවන් මේ ලයින් එක බෝල්ඩ් කරලා තියෙන්නේ. මේ ලයින්ස් බෝල්ඩ් කරලා නැහැ. ඉතින් මේක සබ් කැටගරි එකක් මෙන්න මේ ලයින් එකේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ 60000 කොහොමද ඩිස්ට්‍රිබියුට් වෙලා ඉන්නේ කියලා. 4853යි ඊළඟට ඉන්නවා මේ මෙතන ස්කෝර් කරලා තියෙන කට්ටිය ඉන්නවා 9514ක්, මෙතන ඉන්නවා 18000ක්. දැන් මම කලින් කිව්වා වගේ මේ නම්බර්ස් දැක්කහම ඔගොල්ලෝ බය වෙන්න එපා. මම කියලා දෙන්නම් මේ නම්බර්ස් වල ඉන්න අයට කොහොමද Express Entry එකෙන් ඉන්විටේෂන් එක හම්බෙන්නේ කියලා. දැන් අපි මෙතන පල්ලෙහාට යනකොට අපිට පේනවා තව බෝල්ඩඩ් ලයින් එකක්. මෙතන තියෙනවා 441යි 450 අතර 11000ක් ඉන්නවා මෙන්න මේ ගොඩේ. මෙන්න මෙහෙම තියෙනවා. එතකොට දැන් ඔයගලන්ට ඩවුට් එකක් එනවා ඇති. සමහර වෙලාවට මෙන්න මේ බොටම් කට්ටියට කවදාවත් හම්බෙන එකක් නැහැ කියලා Express Entry එක. ඒත් ඔයාලට මං කියන්නම් එවිඩන්ස් පෙන්නලා මේ වගේ ඉන්න කට්ටියට කොහොමද Express Entry එකෙන් ඉන්විටේෂන්ස් හම්බුනේ කියලා. ඉතින් අපි මේ උඩට ගියන් පස්සේ අපිට මේ පේන පළවෙනි ලයින් දෙක තියෙනවා නේද? මේ පළවෙනි ලයින් දෙකේ අපිට හොඳ දෙයක් තියෙනවා. අපිට විශ්වාස කරන්න පුළුවන් ඕගොල්ලෝ කවදා හරි මෙන්න මේ ලයින් දෙකේ උඩම රෑන්ක් එකට ආවොත් එහෙම ඔයගලගේ Express Entry score එක මෙන්න මේ අතර තියෙනවා නම් අනිවාර්යෙන්ම ඕගලන්ට next round එකේදී ඔයගලන්ට invitation එකක් හම්බෙනවා. ඉස්සලාම මේ කට්ටියට හම්බෙනවා, ඊළඟට මේ කට්ටියට හම්බෙනවා. එතකොට මේක depend වෙන්නේ ඒ Express Entry round එකට invite කරන ප්‍රමාණය අනුව තමයි. මම ඔයගලන්ට කියනම් කොහොමද ඒකත් හොයාගන්නේ කියලා. මෙන්න මේ page එකේම උඩට ගිහාම
ඔගලන්ට හම්බෙනවා මෙන්න මේ සෙක්ෂන් එක 3600ක් ඒගොල්ලෝ ඇදලා තිනවා කවදාද ඒගොල්ලෝ ඇදලා තියෙන්නේ ඔක්තෝබර් 26 වෙනිදා 2023. එතකොට ඒගොල්ලෝ 3600ක් ඇදලා තිනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ කට්ටියටයි මෙන්න මේ කට්ටියටයි හම්බෙලා තියෙනවා කියලා අනිවාර්යයෙන්. මොකද මේගොල්ලන්ගේ ටෝටල් එක 1500 1300යි මං හිතන්නේ 3000ක් විතර වගේ ඇති. ඊට පස්සේ ඉතුරු වෙනවනේ කට්ටියක් 3600ක් 3000ක් හරි මේ මෙතන ටෝටල් එක ගිහන් පස්සේ අන්නේ කට්ටියට ඊළඟ රෑන්ක් එකෙන් ඒගොල්ලන්ට හම්බෙනවා ඉන්විටේෂන් එකේ. කියන්නේ ඊළඟට හම්බෙලා තියෙන්නේ මෙන්න මේ ගොඩේ ඉන්න මෙන්න මේ රෑන්ක් එකේ ඉන්න කට්ටියට තමයි. කියන්නේ 500ක් තියෙන කට්ටියට හම්බෙලා තියෙනවා, 499ක් තියෙන කට්ටියට හම්බෙලා තියෙනවා. මේ වගේ මෙන්න මේ විදිහට ඒගොල්ලෝ ඉතුරු කට්ටිය සම්පූර්ණ වෙනකම්ම මෙන්න මේ ගොඩෙන් ඇදලා තිනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි එක්ස්ප්‍රෙස් එන්ට්‍රි පූල් එක රීඩ් කරනවා නම් ඕගොල්ලෝ රීඩ් කරන්නේ. එතකොට මේකෙන් අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට chance එකක් තියෙනවද කියලා ජෙනරල් ස්ට්‍රීම් එකෙන් යන්න. දැන් අපි යමු කොහොමද එක්ස්ප්‍රෙස් එන්ට්‍රි පූල් එකේ මේ ඉන්න කට්ටියව පහුගිය අවුරුදු වල එහෙම නැත්නම් පහුගිය මාස කීපේ, එහෙම නැත්නම් පහුගිය වීක් එක, එහෙම නැත්නම් වීක් 3-4 ඇතුළත මේ එක්ස්ප්‍රෙස් එන්ට්‍රි පූල් එකෙන් කොහොමද කට්ටිය ඉන්වයිට් කරලා තියන්නේ කියලා අන්න ඒ ලින්ක් එකට යන්න අපි යන්න ඕනේ. මෙන්න මෙතන තියෙන ලින්ක් එක ක්ලික් කරන්න ඕනේ. අපි එකට ගිහම් පස්සේ අපිට හම්බෙනවා. එතකොට මෙතන තියෙනවා අපිට ඉන්ෆෝමේෂන් කොහොමද ඒගොල්ලෝ ඉන්විටේෂන්ස් දීලා තියෙන්නේ කියලා පහුගිය සති කීපය ඇතුළත. ඔන්න මෙතන ගොඩාක් වැලියබල් ඉන්ෆෝමේෂන්ස් තියෙන තැනක් මෙතන කියලා තියෙනවා. ඔක්තෝබර් 26 වෙනිදා හෙල්ත් කෙයා ඔක්යුපේෂන්ස් වලින් එයාලා අරගෙන තියෙනවා කට්ටිය 3600ක්. ඒ කියන්නේ කැනඩාවට 3600ක් විතර කට්ටියකට ඒගොල්ලෝ ඉන්වයිට් කරලා තිනවා හෙල්ත් කෙයා ඔක්යුපේෂන්ස් වල ඉන්න කට්ටියට. අන්නේ කට්ටියට ස්කෝ එක as low as 431. ඒ කියන්නේ අර මං කලින් කිව්වා වගේ එයාලා chance එක දීලා තියෙනවා 431 වෙනකන් අඩු ස්කෝ එකක් තියෙන අයටත් ඒගොල්ලෝ හෙල්ත් කෙයා ඔක්යුපේෂන් එකේ ඉන්නවා නම්. ඉතින් ඒක තමයි මං කියන්නේ මේ එක්ස්ප්‍රෙස් එන්ට්‍රි එකේ ඔගොල්ලෝ ඔගලන්ගේ ප්‍රොෆයිල් එක හදලා තියන්න කියලා. ළඟ හම්බෙනවා සමහරලාට ගවර්න්මන්ට් එකට ඕන වුණාම ඒ කට්ටිය. ඊළඟට අපි යමු ෆ්‍රෙන්ච් ලැංග්වේජ් ප්‍රොෆිෂන්සි. දැන් ෆ්‍රෙන්ච් ලැංග්වේජ් ප්‍රොෆිෂන්සි එකේ ඒගොල්ලෝ ඇදලා තියෙනවා 300 දෙනෙක්ව. ඒ කට්ටිය ඇදලා තියෙන්නේ ඔක්තෝබර් 26 නෙමෙයි, ඔක්තෝබර් 25. ඔක්තෝබර් 25 ඒගොල්ලෝ 486ක් වගේ අඩු ප්‍රමාණයක් වුණත් කමන්නේ කියලා ෆ්‍රෙන්ච් ලැංග්වේජ් ප්‍රොෆිෂන්සි ස්පීකින් ඉන්න කට්ටියව ඇදලා තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ ඔක්තෝබර් 24 ඉඳලා බලන්න එක දිගට දවස් 3ක් ඒගොල්ලෝ ඇදලා තියෙනවා කට්ටිය. මෙතන 5000ක් විතර වගේ වෙන්න වගේ කට්ටියක් ඒගොල්ලෝ ඇදලා තිනවා දවස් 3ක් ඇතුළත. ඊළඟට තියෙනවා මෙතන ප්‍රොවින්ෂල් නොමිනී ප්‍රෝග්‍රෑම් එකෙන් ඇදලා 1548ක්. ඒ හැමෝටම තිබිලා තියෙනවා ස්කෝ එක 776ක්. සාමාන්‍යයෙන් ප්‍රොවින්ෂල් නොමිනේෂන් එක තියෙනකොට ඕගොල්ලෝ දන්නවා ඇති ඕගොල්ලන්ට පොයින්ට්ස් 200ක් හම්බෙනවා. එතකොට ඒ පොයින්ට්ස් 200 ඇඩ් කරාම පස්සේ තමයි මේ වගේ ගාණක් හම්බෙන්නේ. මෙයාලට ප්‍රොවින්ෂල් නොමිනේෂන් එක නැහැ. හැබැයි මෙයාලට ප්‍රොවින්ෂල් නොමිනේෂන් එක තිබුණොත් ඒගොල්ලන්ගේ ස්කෝ එක 800ක් නැත්නම් 700ක් වෙන්න පුළුවන්. ඉතින් PNPAකේ පව එක තමයි ඔයගලන්ට 200ක් විතර පොයින්ට්ස් හම්බෙනවා. දැන් අපි ඊළඟ ලයින් එකට යම්. ඒකේ කියනවා no program specified කියලා. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ස්පෙසිෆයි කරලා නැත්නම් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අදින්නේ අර මං කිව්වා වගේ උඩම ඉන්න කට්ටිය. දැන් අපි ගිහිල්ලා බලමු මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඇදලා තියෙන කට්ටිය කවුද කියලා. හරි, මේ ප්‍රෝග්‍රෑම් එකේ කට්ටියට අනිවාර්යෙන් ප්‍රෝග්‍රෑම් ස්පෙසිෆයි කියලා කියද්දී අනිවාර්යෙන් ඒ කියන්නේ ඒගොල්ලෝ ජෙනරල් ස්ට්‍රීම් එකෙන් ආපු කට්ටිය. එයාලට අනිවාර්යෙන් මේ කට්ටියටයි ඔපෝර්චුනිටි එක හම්බෙලා තියෙනවා. ඊට පස්සේ ඉතුරු කට්ටියට එහෙම හම්බෙලා තියෙනවා. එහෙම තමයි මේ ස්ට්‍රීම් එක රීඩ් කරන්නේ. දැන් අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු ෆ්‍රෙන්ච් ස්පීකින් කට්ටිය. අපි කලින් දැක්ක 481ට උඩින් ෆ්‍රෙන්ච් ස්පීකින් ඉන්න හැමෝටම හම්බෙලා කියලා ඉන්විටේෂන් එක. එතකොට 481 උඩ ඉන්න ෆ්‍රෙන්ච් ස්පීකින් ඕනම එකෙනෙට ඒගොල්ලෝ ඉන්විටේෂන් එක ඒ කාලේ යවලා තියෙනවා. ඒ වගේම හෙල්ත් කෙයා ඔක්යුපේෂන් එකේ තිබුණ මං හිතන්නේ 431ට උඩින් හරි. එතකොට ඒගොල්ලෝ කරලා තියන්නේ 431ට උඩින් ඉන්න ඕනම හෙල්ත් කෙයා ඔක්යුපේෂන් එකෙනෙකුට දීලා තිනවා ඉන්විටේෂන් එක කැනඩාවට එන්න කියලා. දැන් අපි ආපහු යමු අපේ ටේබල් එකට. හරි, ඊළඟට අපිට හම්බෙනවා තව ලයින් එකක්. ඒක කියන්නේ මොකද්ද? සැප්තැම්බර් 28 වෙනිදා 2023 සැප්තැම්බර් 28 වෙනිදා agriculture and agri food occupations
අන්න ඒකෙන් ඒගොල්ලෝ ඇදලා තියෙනවා 600ක්. ඔන්න ඒගොල්ලෝ 600කට chance එකක් දීලා තියෙනවා. ඒගොල්ලන්ට දීලා තියෙන score එකේ අඩුම range එක 354යි. ඔන්න දැන් අපිට හොඳම එක්සැම්පල් එකක් තේරුම් ගන්න 300 ගණන් වල, ඒ කියන්නේ lowestම score එකක් තියෙන කට්ටියට උනත් express entry එකේ කොහොමද chance එක හම්බෙන්නේ කියලා අපි යමු අපේ table එකට ආයේ. මෙන්න මේ ටේබල් එකේ මෙන්න මෙතන ඉන්න මෙතනින් උඩ ඉන්න අයට හම්බෙලා තිනවා 600 දෙනෙක්ට. ඒගොල්ලෝ ඇග්‍රිකල්චර්, එහෙම නැත්නම් ඇග්‍රි ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ හොඳ ඔක්කියුපේෂන් එකක් කරනවා නම් ඒගොල්ලන්ට හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි එක්ස්ප්‍රෙස් එන්ට්‍රි පූල් එක කියලා කියන්නේ. ඉතින් මම තව දෙයක් කියන්න ඕනේ, ඕගොල්ලෝ ගවර්මෙන්ට් ඔෆ් කැනඩා වෙබ්සයිට් එකට යනකොට මතක් කරලා ඕගොල්ලෝ ඇත්තම ගවර්මෙන්ට් ඔෆ් කැනඩා වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඒක මෙන්න මෙහෙම තමයි තියෙන්න ඕනේ, canada.ca/en immigration කියලා මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. තව එකක් තියෙනවා cic.ca කියලා, මම දන්නේ මම සමහරලාට ඒක දකිනවා. ඒකත් ගවර්මන්ට් ඔෆ් කැනඩා වෙබ්සයිට් එකක් තමයි. දැන් අපි බලමු මේක මෙතන තියෙනවා canadavisa.com කියලා. මේක ගවර්මන්ට් ඔෆ් කැනඩා වෙබ්සයිට් එකක් නෙමෙයි, මේක වෙන කට්ටියකගේ වෙබ්සයිට් එකක්. මේක ස්කෑම් එකක් නෙමෙයි, උනාට මේක ගවර්මන්ට් ඔෆ් කැනඩා වෙබ්සයිට් එක නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ ගවර්මන්ට් ඔෆ් කැනඩා වෙබ්සයිට් එකට ගිහම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ගවර්මන්ට් ඔෆ් කැනඩා වෙබ්සයිට් එක මේ විදිහට උඩ තියෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ලොගෝ එක. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඉන්නවා නම් ඕගොල්ලන්ට මේ එක්ස්ප්‍රෙස් එන්ට්‍රි පූල් එකේ විස්තර, අප්ඩේටඩ් විස්තර බලාගන්න පුළුවන්. ඉතින් අමතක කරන්නේ නැතුව subscribe කරන අපේ channel එකට Life in Northlands අපි මේ වගේ තවත් immigration video සරන් එනවා.